ගොඩක් කතා කරන්නේ ඉන්ටර් ප්‍රොසෙස් ගැන ඒ වගේම ඒකෙත් මොඩල් නම්බර් ගැන තමයි ගොඩක් අවධානය යොමු කරන්නේ. ඉතින් ගොඩක් කට්ටියට ප්‍රොසෙස් එකක් රෙකමන්ඩ් කරන්න කිව්වත් ඒ කට්ටිය රෙකමන්ඩ් කරන්නේ ඉන්ටර් ප්‍රොසෙස් එකක්. ඒත් දැන් අද වෙනකොට AMD Ryzen ප්‍රොසෙස් උත් ඉන්ටර් ප්‍රොසෙස් සමග කාර්යකාර ඉන්නවා. ඉතින් මේ AMD ප්‍රොසෙස් වල පවර් ටු පවර් කියන එක ගොඩක් ඉහලින් තියෙනවා. ඒකින්ද තමයි මේ AMD දැන් ආපහු ඉම්ප්‍රූව් වෙගෙන එන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එක කතා කරන්නේ ඉන්ටර් ප්‍රොසෙස් ගැන. ඉන්ටර් ප්‍රොසෙස් එකක් ගත්තී මේක මොඩල් නම්බර් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මොඩල් නම්බර් එකේ ගොඩක් ඉන්ෆර්මේෂන් තියෙනවා. ගොඩක් කටේ ඉඳන් ඉන්නේ ඉන්ටෙල් i3 එකට වැඩිය i5 එක හොඳයි, i5 එකට වැඩි i7 එක හොඳයි. ඒත් මොඩල් නම්බර් එකේ අකුර 90 ඒක වෙනස් වෙනවා. මුලින් මම කතා කරන්නේ සෆික්ස් k ගැන. මොඩල් නම්බර් එකේ අකුර තියෙනවා k අකුරක් සමහරක් ඒවායි. ඒකෙන් කියන්නේ අන්ලොක් කියලා එක. ඒ කියන්නේ මේක ඕවර්ක්ලොක් කරන්න පුළුවන් ප්‍රොසෙස් එකක් කියලා. ඒ කියන්නේ අපේ මේ k අකුර නැතුණත් සමහර ප්‍රොසෙස් තියෙනවා ඕවර්ක්ලොක් කරන්න පුළුවන්. ඒත් ඒ ප්‍රොසෙස් ඕවර්ක්ලොක් කරන්න පුළුවන් වෙන්නේ කිසියම් සීමාවක් ඇතුළත, පොඩි සීමාවක් ඇතුළත මේ කේ අකුර තියෙන ප්‍රොසෙස් ඒ සීමාවෙන් එහාට ඕවර්ක්ලොක් කරන්න පුළුවන්. ඊළඟට කතා කරන්නේ සෆික්ස් h and q ගැන. මේ අකුරු දෙක ගොඩක් වෙලාවට බලගන්න හම්බ වෙන එකට h අකුර q අකුරයි. මෙතන h අකුර කියන්නේ high performance graphic කියලා. ඒ කියන්නේ මේ ප්‍රොසෙස් වල මේ h සහ q අකුරු අගට සෆික්ස් එක විදිහට තියෙන ප්‍රොසෙස් වල පවර් භාවිතය ගොඩක් වැඩි. ඒ වගේම මේ q එකෙන් කියන්නේ quad core කියලා. ඒ කියන්නේ cores 4ක් කියලා. මේවයි සාමාන්‍ය මිලත් වැඩි. මේවයි i7 එකක උනා q අකුර අගට තියෙන cores 4යි කියලා තමයි කියන්නේ. ඊළඟට කතා කරන්නේ තුන්වෙනියට කතා කරන සෆික්ස් එක තමයි m කියන්නේ. මේ m කියන සෆික්ස් එක ගොඩක් දුරට ඩෙස්ක්ටොප් වල පරිගණක වල නැහැ කොහොමවත්. මේව තියෙන්නේ මොබයිල් ප්‍රොසෙස් වල. මොබයිල් ප්‍රොසෙස් වල තමයි m කියලා හඳුන්වන්නේ. අකට m තියෙනවා. ඒක මොබයිල් ප්‍රොසෙස් එකක්. හතරවෙනිට කතා කරන්නේ u and y කියන ලෙටර්ස් ගැන. මේ ලෙටර් සෆික්සස් එකක් විදිහට තියෙනවා. u වලින් කියන්නේ ultra low power කියලා. ඒ වගේම y වලින් කියන්නේ extremely low power කියලා. මේ u වල ultra කියන එක තමයි u ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඔයගලට හිතනවා ඇති extremely කියන එකේ e වලින් නෙවෙයි y ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අරන් e තමයි එන්න ඕනේ දෙන්න. මේ මෙතන y වෙනකොට e දාල් නැත්තේ e වලින් කියන්නේ ECC memory කියලා. ඒකින්ද තමයි මෙතනට y දාලා තියෙන්නේ. මේ ප්‍රොසෙස් වල බැටරි බහින් අඩුවෙන්. මොකද මේවයි performance එක ටිකක් අඩුයි. ඊට පස්සේ මම පස්වෙනියට කතා කරන්නේ t කියන සෆික්ස් එක ගැන. මේ t කියන සෆික්ස් එක තියෙන්නේ LGA socket වල ගල්පනවා. මේව ටිකක් පරණ ඒවා. මේව සාමාන්‍යයෙන් desktop CPU වලට වඩා power එක අඩුවෙන් තමයි use කරන්න හදලා තියෙන්නේ. මේ CPU ගොඩක් වෙලාවට බලාගන්න වෙන්නේ all in one PC වගේ device වලදී. ඊළඟට 6 වෙනියට මම කතා කරන්නේ p-gen suffix එක ගැන. මේ p-gen suffix එක තියෙන ඒවායි onboard graphic නෑ. ඒ කියන්නේ මේවයි මිල අනිත් ඒවාට සාපේක්ෂව අඩුයි. මේ onboard graphic නැති ඒව ගන්න ඕන ඔයගොල්ලෝ අනිවාර්යෙන් graphic card එකක් පාවිච්චි කරනවා නම් විතරයි. graphic card එකක් use කරන්න නැත්නම් මේ onboard graphic නැති ඒවා ගන්න එපා. graphic මේ onboard නැති ඒවා ගද්දි වාසියක් තියෙන අපි මේ ප්‍රොසෙස් එකට වේදම් කරන මුදල අඩු කර ගන්න බලුවන්. ඒ වගේම මේ ඉතුරු වෙන මුදලින් අපිට graphic card එකක් මිලදී ගන්න මුදල් ඉතුරු වෙනවා. ඒ වගේම මේකේ අගට G අකුර suffix එකක් විදියට තියෙනවා. මේවයි Raiden chip add කරලා තියෙනවා. ඒ වගේම 8 වෙනි 7 වෙනි suffix එක තමයි ඊට කලින් ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ ඉන්ටර් ප්‍රොසෙස් ගැන කතා කරන මේ p suffix එක ඉන්ටර් ප්‍රොසෙස් වල තියෙන මේකේ onboard graphic නෑ.
ඉතින් මේ අපේ AMD process ගැන කතා කරත් AMD Ryzen process වල මේ onboard graphic කොහොමවත් එන්නේ නැහැ. ගොඩක් process වල onboard graphic එන්නේ නැහැ. ඒක තමයි ඒවයි මිල අඩු වෙන්න ප්‍රධානම හේතුවක් කියලා තියෙන්නේ. ඉතින් මම හත්වෙනියට කතා කරන්නේ XE කියන එක ගැන. මේ Intel ලගේ හොඳම process තමයි මේ ගණේට අයිති වෙන්නේ. මේ Excelin කියන්නේ extreme edition කියන එක. ඒ වගේ මීවලින් කියන්නේ ECC memory කියන එකක් නෙවෙයි. ඉතින් CPU එකක් ගත්තී ඔයගොල්ලෝ ඒකට සුදුසු task එක දැනගෙන ගන්න මේ model number එකට අගට තියෙන suffix ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඔයගොල්ලන්ට ark.intel.com කියන website එකට ගිහිල්ලා ඔයගොල්ලෝ use කරන process එක තියෙන ඔයගොල්ලෝ ගන්න process එක තියෙන course ගන්න test ගන්න ඒ වගේම මේක hyper threading තියෙනවද ඒ වගේම cache memory එක turbo boost support overclock කිරීමේ හැකියාව කොහොමද තියෙන්නේ ඉතින් ඒ වගේ දේවල් ගොඩක් බලා ගන්න පුළුවන් ඉතින් වීඩියෝ එක අනිවාර්යයෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න ඒ වගේම channel එක රවටෙන් එකතු වෙච්ච කෙනෙක් නම් පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා bell icon එක click කරන්න එතකොට අපි දාන වීඩියෝ ඔයාලා කවුරු notification එකක් විදිහට ගෙන්න ගන්න පුළුවන් ඒ වගේම වීඩියෝ එක ගැන අදහස් ඒ වගේම වීඩියෝ එක පිළිබඳව තියෙන ප්‍රශ්න කමෙන්ට් එකක් විදිහට දාන්න සෝෂල් මීඩියා වල ෆලෝ කරන්නත් අමතක කරන්න එපා දැන් නැති අලුවන්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න එහෙනම් අලුත් වීඩියෝකින් හම්බ වෙමු